උදැසනක් අපි කෙලින්ම වැඩේට බයිමු. ගොඩක් දේවල් පත්තරවල දාලා තිනවා. ඒවා කතා කරන්න ඕනි. ඒ වගේම වැඩිදුර වාර්තා ගොඩක් තිනවා. ඒවා ගැනත් කතා කරන්න ඕනි. අපි කෙලින්ම පත්තරේ විස්තරයට බයිමු. ඔබ දන්නවා අපි අතීතයේ පෝලිම් යුග පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ පෝලිම් යුග තිබුණායයි කියන කාරණාව වරින් වර විවිධ තැන්වල කතා බහට ලක් වෙන්නට ගත්තා. ඒ අතරේ මේ ආණ්ඩුව ගෙවි ගිය අවුරුදු පහ තුළ විවිධ පෝලිම් පිළිබඳව නැවත අවධානය ජනතාවට යොමු කළා. අතීතයේ මතක් කරන්නට දන්නේ. ඒ අතරේ ඔබට මතක ඇති ඉන්ධන හිඟය. ඒ ඉන්ධන ටික හරි හැටි නියමිත පරිදි නිස්ස වේලාවට ගෙනෙන්නට නොහැකි වීම හේතු කොටගෙන ඉන්ධන පෙරවුම් හලසල දැඩි ලෙස පෝලිම් පැවතිනු අවස්ථාව ඔබට අවතක නැතුව ඇති පෞගිය වකවානුවේදී. දැන් මේ දවස්වල දින ගණනාවක් පුරාවට සති දෙකකට ආසන්න කාලයක් දක්වා ගෑස්සිංගයක් පිළිබඳව කතා කරනවා. ඊයේ දවසේදීත් ඒ පෝලිම් දක්නට ලැබුණා. අපි ගෑස් පිළිබඳව කතාවට අවධානය යොමු කරන්න සූදානම්. මොකද මේ ආණ්ඩුව නැවත වතාවක් පෝලිමක් හදා දී තිබෙන නිසා. මේ අද ලංකාදීපය ගෑස්සිංගයේ ඉදිරි දින දෙක තුනේදී අවසන් ලිට්‍රෝල් සමාගම කියන්නේ මහින්ද නිශ්ශංකලිය. දැනට රට පුරා පවතින ගෑස්සිංගය ඉදිරි දින දෙක තුන තුළ සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇතැයි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අලවි වෙළඳහා ආයතනික සම්බන්ධතා අධ්‍යක්ෂකවරයා ඊයේ සඳහන් කිරීමක් කරනු. දැන් මේ සමාගම සඳහන් කරනවා. එතකොට අදාළ බලධාරීන් වරින් වර සඳහන් කිරීම කළා ගෑස්සිංගය අවසන් කියලා. මේකත් බාලගිරි දෝෂය බවට පත්වමින් පවතිනවා. අද නොවේ හෙට මේ හිඟය අවසන්, මේක ගැටලුවක් නොවන බව කීවතාවක් නම් අපිට ඇහුණා. නිවේදන කොයිතරක් නම් අප කියෙව්වාද? හිඟය මගහරවන්න ගෑස් මෙට්‍රික් ටොන් 12,000ක් හදිසියේ මිලට ගනි. රංජන් කස්තුරෙලිය. රට පුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000ක් හදිසි මිලදී ගැනීමක් සිදු කළ බව මුදල් අමාත්‍යාංශයේ සඳහන් කරනවා. ඒ අනුව එම ගෑස් මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රෝ ගෑස් සමාගම් මගින් ආනයනය කර වෙළඳපොළට නිකුත් කරන බවද මුදල් අමාත්‍යාංශයේ සඳහන් කරනවා. දැන් ඒක කතාවක්. ඊළඟ කතාවට අපි අවධානය යොමු කරන්න හදන්නේ ගෙවි ගිය දින වකවානු පුරා. මගේ හිතේ දින 10කට වඩා වැඩි මේ දැන් ගෑස් ගිය පිළිබඳව කතා කරනවා. සති දෙකකට ආසන්න කාලයක් ඇති ගොඩක් දුරට විවිධ දේවල් ගැන කතා කළා. වැසුණු ආපන ශාලා පිළිබඳව ගණන් හිලව් ඊයේ 3500ක් කියලා කිව්වා. අද ගණන් හිලව් මෙහෙමයි එන්නේ. එතකොට වැසුණු ආදාහනාගාර පිළිබඳවත් ගෙවි ගිය දවස්වල අපි ඔබට කිව්වා. ආයේ කතාව මතුවෙනවා. ගෑස්සිගෙන් ආපන ශාලා 4000ක් වැසෙයි, ආදාහනාගාරත් වැහිලා. චම්ලි ඒකනායක සහ ශිරාන් රණසිංහයි මේ කලියත්. අහන්න මේ කතාව. ගෑස්සිගේ හේතුවෙන් තරුපන්තියේ නොවන හෝටල් සහ අනිකුත් ආපන ශාලා 4000ක් පමණ මෙවන විට පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක පවතින බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් කියනවා. හෝටල් සහ ආපන ශාලා වෙත ඉන්දියාප්ප, පිට්ටු, ලැවරියා වැනි ආහාර වර්ග සපයන ගෘහණියන්ද ගෑස්සිගේ හේතුවෙන් සැපයීම් නවතා දමා තිබේ. මේ නිසා ආපන ශාලා තවත් අර්බුදයට ලක්ව ඇතැයි හෝ පෙන්වා දෙනවා. ගෑස් අඩංගු නෞකා මෙරටට පැමිණි බවට ගෑස් සමාගම් ප්‍රකාශ කළත් රට පුරා ප්‍රදේශ රැසක පවතින ගෑස්සිගේ දිනෙන් දින උග්‍රාතට හැරමින් තිබෙනවා. මේ නිසා නිවාසවල ආහාර පිස ගැනීමේ සිට රෝහල්, හෝටල්, ආපන ශාලාවල ඉවුම් පියුම් කටයුතු ආදිය කරගත නොහැකිව ජනතාව දැඩි අර්බුදයකට පත්ව සිටිනවා. කොළඹ ඇතුළු නගර රැසක ආපන ශාලා, හෝටල් හා කෑම කඩවල ඉවුම් පියුම් කටයුතු කර ගැනීමට නොහැකි නිසා ඇතැම් මේවා මෙවන විට වසා දමා ඇතැයිද වාර්තා වෙනවා. මේ අතර කොළඹ පමණක් නොව ප්‍රදේශ ගණනාවක ජනතාව ඉවුම් පියුම් කටයුතු කර ගැනීමට අවශ්‍ය දර, පොල්කටු, පොල්ලෙලි ආදිය සොයමින් තැනින් තැන ඇවදින්නට පටන්ගෙන ඇතැයිද පත්තරේ සඳහන් කිරීමක් කරනවා. වාර්තාකරුව කිව්වා කියලා. ගෑස් බෙදාහැරීම සාමාන්‍ය අතට පත්වී ඇතැයි ගෑස් සමාගම් මාධ්‍ය හරහා යළි යළිත් ප්‍රචාරය කළද මිලදී ගෑස් මිලදී ගන්නට ගිය පසු පොලිම්බල සිට හිස්සතින් හිස් ගෑස් සිලින්ඩර්ද කරතබාගෙන ආපසු ඒමට ජනතාවට සිදුවෙන බව ජනතාව කියා සිටිනවා. මං කිව්වේ ඉවරයි, අවසන්, දැන් හරි, අදාරි, හෙට හරි කියලා කොයි තරම් කිව්වද. හැබැයි ගිහිල්ලා නැවත වතාවක් පොලිම් වල ඉන්නට සිදුවෙන ආකාරය දක්නට ලැබෙනවා. කොහොම තැනක්ද මේ නිර්මාණය වෙන්නේ? වරක ඉන්ධන හිඟය, තවත් වරක ගෑස් හිඟය, මොනවාරි දේවල් එන ආකාරයක් දක්නට ලැබෙනවා. වරක ආරක්ෂාව පිළිබඳව බරපතල කාරණා මතුවේ.
කොයි තරම් දේවල් උරුම කරලා දීලා තියෙනවද මේ ගෙවි ගිය වක්කවඩුව පුරාවට. හොඳයි, දැන් අප සූදානම් ඒ ගෑස් ගිය පිළිබඳ වැඩිදුර වර්තාවට යන්න. අපි දැක්කා ඒ ගෑස් පොලිමක් නැත්තම් සිලින්ඩර් පොලිමක් තබා තියෙන තැනක පස්බිමෙන් පේන්න තියෙනවා සජිත් ගැන ගහලා තියෙන පොඩි කටවුට් එකක් වගේ එකක් එක්ක ඉදිරියට කියලා. එතනම ගෑස් සිලින්ඩර් ටික එක්ක ඉදිරියට තිබෙන ආකාරයකුත් පෙන්눔 කරපු අවස්ථාවක් අපිට දැක බලා ගන්නටත් හැකියාව ලැබුණා. ඒ වගේම අපේ ජේෂ්ඨ පුරවැසියෙක් ගෑස් සිලින්ඩරයක් මිලට ගන්නට පුළුවන් වුණු වෙලාවේ සතුට පළ කරපු ආකාරය බොහෝතක් බලන්න අපි ඊට පස්සෙ කතා කරමු. සතියකටත් අධික කාලයක් පුරා පවත්නා ගෑස් සංගේ හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාව මෙන්ම වාණිජ ගෑස් සිලින්ඩර භාවිත කරන හෝටල් ආපනශාලා ඇතුළු ව්‍යාපාරිකයින් මේ වන විට දැඩි ලෙස අපහසුතාවට පත්ව තිබෙනවා. කෙසේ නමුත් කඩින් කඩ ගෑස් බෙදහැරීමේ කටයුතු සිදුවන බැවින් ලද අවස්ථාවෙන් ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමේ අරමුණින් ජනතාව ගෑස් අලවිසල ඉදිරියේ අලුයම කාලයේ සිටම රැඳී සිටිනවා. මේ හේතුවෙන් අතම ස්ථානවල දක්නට ලැබුණේ දිගු පෝලිම්. පාරිභෝගිකයින් සිය සතුට පළ කළේ මේ ආකාරයෙන්. ගිය කලක මහිම ඇයි ගෑස් සිලින්ඩරය කියන කාරණාව ලබා ගත්තට පස්සේ මෙහෙම සතුට වෙන තත්ත්වයක් පාලකයන් බලධරයන් ඇති කරලා තියෙනවා කියලා කිව්වම බොහෝතකට ඔබ හිතන්න. මේ ගෑස් සිලින්ඩරේ පොලිමේ ඉඳලා දවස් ගානක් දුක් විඳලා ලබා ගත්තට පස්සේ සතුට පළ කරන ආකාරය එහෙව් තැනකට ගින් තියෙනවා. අර ආදාහනාගාරත් වැහිලා කියන කතන්දරේදී මෙතන දානවා ගෑස්ින්ගේ හේතුවෙන් මෘතදේහ ආදාහනය සඳහා බාර ගැනීම අද නවතා දැමීමට තීරණය කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරපතිවරයා සඳහන් කිරීමක් කළා මවුබිමට. කඩුවෙල මොරටුව සහ දේවල මහනගර සභාවද ගෑස්සිංගේ හේතුවෙන් මලසිරු ආදාහනය කිරීමේ කටයුතු අර්බුදයට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතර ගෑස්සිංගේ හේතුවෙන් බොරැල්ල පොදුස්සහන භූමියේ ආදාහනාගාර දෙකෙන් එකක් පසුගිය සතියේ පුරාම ක්‍රියාත්මක නොකළ බවද පත්තරේ කළ විමසුමකදී අනාවරණය වුණා කියලා මේකේ දාලා තියෙනවා. පේනව නේද තත්ත්වය? කොහොමද ඒ තත්ත්වය? එතකොට ගෑස් එනකන් මුහුද දෙස බලාගෙන ඉන්නට වෙලා තිබෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ ගෑස් එනකම් මුහුද දෙස බලාගෙන ඉන්නට තත්ත්වයක් ඇති වෙලා තියෙද්දි මුහුදෙන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේව දානවා. අන්නාසි මොරිල්ගේ බඩු කියා සැකයක් කෝටි 200ක කුඩු මුහුදෙන් ඇවිත් හේමන්ත රන්දුනු සහ චමින් දෙසිල් රලිය හත් දෙනෙක් අත්අඩංගුවට. පිටරටක සිට මෙරටට බහුදින දීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 200කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග සැක්කරුවන් 7 දෙනෙකු ගාල්ලට නුදුරු මුහුදු සීමාවේදී නාවික හමුදාව මගින් පෙරේදා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එයාද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය මුහුද දෙස බලාගෙන ඉන්න අවස්ථාවක මුහුදෙන් ආවයි කියන දෙයක් පිළිබඳව ඔය දාලා තියෙන්නේ. එතකොට අද පත්තරෙත් ඔය කතාව ප්‍රධාන පිටුවේ චාරූපයක් සහිතව මෙහෙම පළ කරනවා. හෙරොයින් කිලෝ 224ක් අත්අඩංගුවට. හෙරොයින් ජාවාරම්කර ඇත්තේ මෙරට ජාවාරම්කරුවන් 3 දෙනෙක් විදේශගත ජාවාරම්කරුවෙක්. හෙරොයින් ගෙන්වා ඇත්තේ මාකන්දුරේ මදුෂ්ඨ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක්. ඉන්දිකේවා විතරණ සහ ගාල්ලේ සිරංගික අදපත්‍රයට තිබෙන වාර්තාවයි අපි අවධානයට යොමු කළේ. මේ අතරේ අපි තවත් සටහනක් දිවයිනින් පුටා ගන්නවා. අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ පණුවා කුඩුත් සමග මාට්ටු හේමන්ත රද්දු නුලිය. දුබායි දේශයේ සැඟවී සිටින අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු බව කියන අනුර සමීරනෝත් පණුවා නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් හෙරොයින් තොගයක්ද සමග ඊයේ සවස මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමේ පුවත අද පත්තරේ වාර්තා කළා තියෙනවා. මාර අනවර්ථ නම් තියෙන්නේ පණුවා කුඩුත් සමග මාට්ටු කියලයි දිවයින ඒ කතා පුවත වාර්තා කරන්නේ. එයාතර අද මවබිම දානවා මේ වෙන එකක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයකට සැරසේ කියලා ප්‍රසාද් මංජුයි වාර්තාව සපයයි.
වාර්තාවේ කියන්නේ මෙහෙමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ එක් දින වැඩ වර්ජනයක් ඇරඹීමට සූදානම් වන බවට තොරතුරු වාර්තාවේ ඉල්ලීම් නමයක් මුල් කරගනිමින් ඉදිරි දිනක මෙම වැඩ වර්ජනය දියත් කිරීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සේවක සංගමේ සමාජිකයෙක් මෞලිමට කිව්වා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. එහෙම සූදානමක් ගැන දාලා තියෙනවා. ඊළඟට අර සායනික අපද්‍රව්‍ය පිළිබඳව කතාව නැවත අලුත් වෙලා තිබෙනවා. අධිකරණ පැත්තේ කාරණාවකින් තමයි නැවත අලුත්ෙන් අද මෞබිම ප්‍රධාන ශිෂ්‍ය පාඨයට උපුටාගෙන තිබෙන්නේ එයයි. බ්‍රිතාන්‍යයෙන් ගෙන්නු සායනික අපද්‍රව්‍ය පෙරවු කන්ටේනර් දහස රජයේ රස පරීක්ෂක අභ්‍යාචනාධිකරණයේ උදහසට කමල් මහේන්ද්‍ර ලියන් මාස 3කට පසුවත් ඉදිරිපත් කර ඇත්තේ අසම්පූර්ණ වාර්තාවක් කියලා මේ විස්තරය දක්නට ලැබෙනවා. වාර්තාව වැඩිදුරටත් දාලා තියෙන ආකාරය තමයි අපිට බලන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන්වන ලද මහා බ්‍රිතාන්‍යයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය ඇතුළුව භයානක රෝගකාරක විසබීජ අඩංගු කැලිකසල පෙරවු ඒවා බවට හඳුනාගත් 16කට අධික වූ කන්ටේනර් තොගේ අප්‍රමාදව පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මාස 3කට ඉහතදී දෙන ලද නියෝගය පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා ක්‍රියා කොට ඇති ආකාරය පුදුම සහගත බව ප්‍රකාශ කළ අභ්‍යාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ඒ ක්‍රියාකලාපයේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළා කියලා මෞබිම් පත්තරේ වැඩිදුරටත් සඳහන් කිරීමක් කරනවා. දැඩි දෝෂ දර්ශනයට ලක් කළාලු රජයේ රස පරීක්ෂක අභ්‍යාචනාධිකරණයේ උදාසට කියලායි ඒ සටහන වාර්තා කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍යයෙන් ගෙන් වූ සායනික අපද්‍රව්‍ය පෙරවූ කන්ටේනර් දාස පිළිබඳව කතාවයි ඒ. දැන් අපි හැරෙමු TNA එකගතා එහෙමත් නැත්නම් අවබෝධතා එහෙමත් නැත්නම් සහාය පළ කිරීම ඕන එකක් පාවිච්චි කරගන්න කැමති කැමති එකට පාවිච්චි කරගන්න කොහොමාරි වැඩේ සෙට් වෙලා තියෙනවා TNA එක. අපි කිව්වා කැරකෙලා කොතනට දෙන්න කියලා බලාගෙනමු කියලා. ඒ බලාගෙන හිටපු තැනට ආපු ආකාරයේ ඊයේත් පෙරේදත් පෙන්නුම් කළා. ඒ අතරේ විග්නේශ්වරන්ගේ කතාවක් අපි පළමු උපුටාගමු. ඒ කතාවට යන්නට පෙර ආතුව ගෝඨා ආර්ථිකයේ නංවන්න විසඳුම් ගෙනෙද්දී සජිත්ගේ ප්‍රතිපත්තිවල සිංහලෙන් එකක් දෙමළෙන් තව එකක් කියලායි ඔහු කියන්නේ. මෙන්න සටහන. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ආර්ථිකයේ ගොඩනැගීමට අවශ්‍ය විසඳුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතැයිද සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩිපුර අවධානය යොමු ඇත්තේ බලය බෙදීම කෙරෙහි යයිද උතුරු පළාතේ හිටපු මහ ඇමති CV විග්නේශ්වරන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කිරීමක් කරනවා. පත්තරේ දාන්න සජිත්ගේ ප්‍රතිපත්තිවල සිංහලෙන් එකක් දෙමළෙන් තව එකක් කියලා ඔක්කරපු ප්‍රකාශයක් පිළිබඳව එහෙම කතාවක් නැගින්නට ගන්න බලය බෙදීම පිළිබඳව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සජිත්ගේකේ වැඩි කතා කරලා තියෙනවා කියලා විග්නේශ්වරන් සඳහන් කිරීමක් කරනවා. මේ අතරේ අපි දැක්කා ඊයේ මහින්ද සමරසිංහත් මේ දෙමළ සංධානය එකතු වීම පිළිබඳව කතාව ඊයේ අවධානයට ලක් කළා. ඒකත් දිවයින පත්තරෙන් මාව පුටා ගන්නවා. තම ඉල්ලීම ඉටු කරගත හැකි නිසා දෙමළ සංධානයේ සජිත්ට හේතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති මහින්ද සමරසිංහයි කියන්නේ අරුණ බෝගාවත් ලියන් දෙමළ ජාතික සංධානයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමට තීරණය කර ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සේ ඉල්ලීම ඉටු වන බවට කොහේ හෝ සඳහන් ඇති බවට දැන ගැනීමෙන් පසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ කිව්වා කියලායි අද දිවයින පත්තරේ ඒ සටහන අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට පක්ෂ පහක් ඉන්නවා TNA එකේ. ප්‍රධාන ලෙසම තුනක් දැන් සෙට් වුණා. අනිත් දෙක දැන් අපි කිව්වා මේ TNA එක කැරකෙන්නේ කොතනටද? අමුතු කැරකිල්ලක් නෑවේ නේ. එතකොට තමන් කාටත් සහාය පළ නොකරන බව අරවා මෙව්වා කියලා. හැබැයි කැරකෙල ඒ කියද්දී අපි පත්තරේ විස්තරෙන් කිව්වා මේ කැරකෙන්නේ කොහෙටද කියලා අපි බලාගෙනමු කියලා. කැරකෙල ආපු තැනක් අපිට දක්නට ලැබුණා. එතකොට තවත් පක්ෂ දෙකක් තියෙනවා. ඒගොල්ලෝ කැරකෙල කොතනට එයිද? අද මෙහෙම දාලා තියෙනවා ප්‍රශ්නාර්ථයත් එක්ක සටහනක් අද පත්තරේ. තෙලෝහා ප්ලොට් සහයත් සජිත්ට ප්‍රශ්නාර්ථයක් ඉදිරි දින කීපය තුළදී නිල ප්‍රකාශයක් බලාගෙන අවධානයෙන් රැඳී සිටින්න. ඒ දෙකත් කැරකිලා කොතනට එයිද කියලා මාර කැරකිලි සිදුවෙන්. ඒ අතරේ දමිළ පක්ෂ ඇතුළු පක්ෂ 14ක් සමගින් එක්වීමක් පිළිබඳව කතාවක් තිබුණා ඊයේ දවසේදී. ඒ පොහොට්ටු පාර්ශවයේ දෙමළ පක්ෂ ඇතුළු පක්ෂ 14ක් ගෝඨාභයගේ සහයට ඉෂාර සිල්වා ලියන් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ සමග දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු තවත් දේශපාලන පක්ෂ 14ක් ඊයේ අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් තැබුවා කියලා වාර්තා කරනවා සමූහ චාරූපයකට පෙනී සිටි අවස්ථාවත් පත්තරේ දාලා තියෙනවා.
මෙහිදීද මේ හිටපු කණ්ඩායම් අදහස් පළ කළා TNA හැසිරීම පිළිබඳව. බලමු මේ අවබෝධතාව එකතු වුණු ආකාරය සහ ඉන් අනතුරු වුණු අදහස් පළ කරපු ආකාරය. මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා උතුරු නැගෙනහිර නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළු තවත් දේශපාලන පක්ෂ 14ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුමකට අත්සන් තැබුවා. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා. ගිවිසුමට අත්සන් තැබීමේ අනතුරුව පක්ෂ නියෝජිතයන් ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. ජාතික දමිළ සන්ධානයේ කොන්දේසි 13ක් ඉදිරිපත් කළා. තවදුරටත් මේක ඒකීය රාජ්‍යයක් වෙන්න පුළුවන් කමක් නැහැ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඕනේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපේ නීති පොතෙන් ඉවත් කරන්න ඕනේ. දැන් ඒක කරලා තිබුණා නම් පාස්කු ප්‍රහාරයට පස්සේ කවත් අත්අඩංගුවට ගන්න බෑ. අපේ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ හමුවට කැඳවීමේ ප්‍රතිපත්තිය අනුමත කරන්න. මේවා තමයි කොන්දේසි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේවා ප්‍රතික්ෂේප කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා පැහැදිලි මේවා පිළිගන්න. TNA සජිත් ප්‍රේමදාස සාකච්ඡා දුන්න එක අපිට හොඳයි. TNA කියන දේ ආන්න විදියට නෑ. දැන් මන්නේ දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව. යාපනෙත් එහෙම තමයි. ඊයේසර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගත්ත ඡන්දයට වැඩිය විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවේ අපිට උත්තරෙන් ගන්න පුළුවන් තොත්යක් ඇති වෙලා තියෙනවා. වවුනිය යාපනයේ ඒ සයිට් එකෙන් තියලා තමුල් ජනතාව සුමෙන්දර සම්බන්ධන් ඒ TNA ඉන්න ඒගොල්ලට පාට වලින් ගාන්න සූදානම් වෙලා ඉන්නකොට ඒ පොලිසිය ඒගොල්ලෝ බේරලා ගත්ත ඒ සම්බන්ධන් සුමෙන්දර නැහැ. ඕගොල්ලෝ ඉතින් එපා සජිත්ට මේ තමිල් ජනතාව ඡන්ද දානවා කියලා. 2015 වෙනසක් ඕන කියලා තමයි මිනිස්සු ඡන්ද දැම්මේ. ඒ වෙනසෙන් ඔරු කවුද? කොන්ද එකනක් කවුද? කරලා පෙන්නපු එකනක් කවුද? කරන්න බැරි එකනක් කවුද කියලා අවුරුත් පාම මිනිස්සු බලලා තියෙනවා. මේ දැන් කොන්දටම ඔරු ඩික දෙයියෝ පෙන්නලා තියෙනවා. මේ මාසේ 16 වෙනිදා අපි අනිවාර්යම දිනනවා 17 රට ජනතාව විතර නම දෙයියෝ දෙනවා පාර දෙනවා නායකට. ජනතාව බේර ගන්න කියලා. ඊසර් බෝම්බ්ලාස් අගමැතිම අදල ඔක්කොම තනගන මිනිස්සු නැති කරලා ඒකට සේප් එක ඉඳලා දිනවා. ඒ හින්දා මේ රට බේර ගන්න පුළුවන් මිනිහා තමයි අපිට ඕනේ. ඒ කරලා පෙන්නපු මිනිහා. දෙමළ මිනිසුන්ට මුස්ලිම් මිනිස්සුන්ට වෙනස් කියලා නේ ලංගාව කොන්දට වින්න ඕනේ. පය නැත්තුව මිනිසු පාරට යන්න ඕනේ. 2009 න් පස්සෙන් දැන් 2019 නේ අපිට පය වුණේ ආයි. ඒ පය නැති වෙන්න ඕනේ. 1983 ආමාණ්ඩේ තමුල් මක්කලේ කොණ්ඩු කුවිත 1983 දෙමළ මිනිසුන්ට එළවලුව පහර දුන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙනවා කියන්නේ අපි අපේ මොළුවට පස් දා ගන්නවා වගේ වැඩක්. අපි කලින්ම දන්නවා දෙමළ ජාතික සන්ධානයේ ජාපේට සහය දෙනවා කියලා. ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 මේ රට පාවා දෙන යෝජනාවලියක්. එමගින් සිංහල සහ සුළු ජාතීන් අතර ද්‍රෝහි බවක් ඇති කරවනවා. මේක නතර කරන්න කවුරු මොනවා කිව්වත් හරි අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට දෙමළ ජනතාව ඡන්දය ලබා දෙනවා. ගෝඨාභයවකම් මොට්ට සෙනතුක වාකලි පාරකලෙන්ද ඒ කතා බහෙන් පස්සේ අපි පොඩ්ඩක් නැවත වතාවක් කතා කරමු MCC ගිවිසුම පිළිබඳව. අද දිවයින පත්‍රයේ දානවා රටේ ස්වෛරීභාවයේ අනතුරේ මිලේනියම් චැලෙන්ජ් භයානකයි. නීතිඥ සංගමේ සභාපති අගමැතිට ලියනවා කීර්ති වර්ණකුලසූරිය වාර්තා කරන්න. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට රජය ක්‍රියා කළහොත් නිදහස් ස්වෛරී රටක් ලෙස ශ්‍රී ලංකාවට බරපතල ප්‍රතිපාකවලට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් සඳහන් කරනවා කියලා මේකේ දාලා තියෙන්නේ. මෙම ගිවිසුමට එළඹීමට පෙර යෝජිත කෙටුම්පත් මහජන මතය සඳහා ඉදිරිපත් කළ යුතු බවත් එම ගිවිසුමේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට මහජනතාවට ඉඩ නොතබා ගිවිසුම් අත්සන් නොකළ යුතු බවත් ඔහු කියා සිටිනවා. පැහැදිලි ලෙසම මේක දැඩි විවේචනයට ලක් වෙනවා, දැඩි විරෝධයට ලක් වෙනවා. ඊයේ සලකුණ දේශපාලන සංවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙහි භයානක කර්තව්‍යයන් පිළිබඳව කාරණා ගණනාවක් පිළිබඳව සෑහෙන අවධානයට යොමු කළා. එතකොට එහිදී නිර්දේශ අවිත් තිබෙන දේවල් පිළිබඳව ඊයේ දවසේදී ඔහු එකින් එක සඳහන් කරන්නට ගත්තා. එවැනි තත්ත්වයක් තුළදී මෙහිදී මේ නීතිඥ සංගමයේ සඳහන් කිරීමක් කරනවා මේකේ ස්වરૂපය අවබෝධ කර ගැනීමට මහජනතාවට ඉඩ තැබිය යුතු බව, ඉඩ නොතබා ගිවිසුම අත්සන් නොකළ යුතු බව ඔවුන් අවධාරණය කරනවා. පැහැදිලි ඒක. පහුගිය දවසක අර මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් දැම්මා අත්සන් තබලා පාර්ලිමේන්තුවට දානවා කියලා. නමුත් ජනතාවට ඒක මොකද්ද කියන කාරණාව හරියට අවබෝධ කර ගැනීමට පළමු ඉඩකඩ සැලසීම කොයිතරම්නම් අවශ්‍යද? එතකොට අද ලංකාදීප පත්තරේ මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. අද අඟහරුවාද නේද? අද කැබිනට් එකනේ. මිලේනියම් ගිවිසුම අද කැබිනට්ුවේදී යලි සලකා බලයි අජන්ත කුමාර් අගලකඩලිය.
ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඒ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යලි සලකා බැලීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙව ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකඟතාව නොලැබුණද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගිය සතියේ ලැබී තිබුණා කියලයි මේකේ දාන්. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වූ අතර ජනාධිපතිවරණයට පෙර එම ගිවිසුමට අත්සන් නොකරන්නයි ජනාධිපතිවරයා මුදල් ඇමති මංගල සමරවීරට දැනුම් දී තිබුණා. විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ අතුරුලිය රතනහාමුදුරුව ජනාධිපතිතුමා මුණගැහිලා කරපු දැනුම් දීමකින් පස්සේ මංගලට දුරකථනයෙන් කතා කරලා කියලා තිබුණා ජනාධිපතිවරණයට කලින් 16ට කලින් අත්සන් තබන්නට එපයි කියලා. දැන් මේ මෙතන කියනවා මිලේනියම් ගිවිසුම අද කැබිනට්වේදී යාලි සලකා බලයි කියලා. ඒක ඉතාම අත්‍යවශ්‍ය තත්ත්වයක්. දැන් මේ වැඩේ තියෙන්නේ මේක මේ සෑහෙන කාලයක් කතා වෙච්ච එකක්. ජනාධිපතිවරණය අභිමුව ජනාධිපතිවරණයක් එළිපත්ය තියෙන්නේ අද දවසකවද්ද? අද දවස පස්වෙනිදා. අද ඉඳන් ගත්තම හරියටම දවස් 11යි තියෙන්නේ ජනාධිපතිවරණයකට. මෙවැනි කටළඟට අතළඟට ඇවිල්ලා ඇයි තකහණි හදිස් වෙන්නේ මේ අත්සන් තබන්න? අන්න එතනයි ගැටලුකාරී තත්ත්වය බොහෝ දෙනා මතු කරන්නේ. හොඳයි, ඒ MCC ගිවිසුම පිළිබඳව අපි ඊළඟට තවත් කතාවක් තියෙනවා, ඒකත් බල්ල යමු. චම්පික තමයි ආණ්ඩුවේ කුණු හෝදන ලොන්ඩරි. විමල් වීරවංශ කියපු කතාවක් ක්‍රිෂාන් පතිරත් මව්බිමට ලියන. එහෙම දාලා තියෙන්නේ පිටරටකදී ගිවිසුම අත්සන් කරන බවට ආරංචියි කියලා මේක සටහනක තියෙනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම තුළින් රටට ප්‍රතිලාභ හිමෙනවා නම් එම ගිවිසුම අත්සන් කිරීමට පෙර වහාම රටේ ජනතාවට පෙන්වන ලෙස අමාත්‍ය මංගල සමරවීරට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරනවා. මෙම ගිවිසුම වහාම නතර කරන ලෙසට මහානායක හිමවරුන්ගේ කණ්ඩායම් පාර්ශ්වවලත් ඉල්ලීම් තියෙනවා කියන කතාවත් මතක් කරලා දෙමින් තමයි ඔව් ඒ පිළිබඳව සඳහන් කිරීම කරන්නේ. ඇයි හදිසි, ඇයි තකහණිය, ඒකයි වාර්තා කරන්නේ. පිටරටකදී ගිවිසුම අත්සන් කරන බවට ආරංචියි කියලා විමල් කියපු කතාවක් මේ සටහනත් එක්ක අපි ඔබට ඒ ඉදිරිපත් කළේ. ඊට පස්සේ අපි හැරෙමුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තට. අද කතාබහක් ඇතු වෙලා තිබෙනවානේ. අනේ අද කතාබහ අද පත්‍රයේ ප්‍රධාන ශීර්ෂ පාඨය මෙහෙම අරන් එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයේ ජය චන්ද්‍රිකාටද මෛත්‍රීටද අද තීරණාත්මක දිනයක් කියලා මේක දාලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා පාර්ශ්වයේ හිමිකර ගනීද නොයසේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයට හිමිකර ගනීද යන්න පිළිබඳ තීරණාත්මක දිනයක් බවට අද දිනේ පත්වතු වෙනවා කියලා මේකේ දාලා තියෙනවා. හොඳේ තියෙනවා. එතකොට අර සබලුවක් ගැන කතාව තියෙනවා අද. එතකොට ඒ විතරක් නෙමේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද කැඳවාතු වෙනවා. ඒ කතා දෙකත් එක්කයි මේ සටහන ඇවිල්ලා තියෙන්නේ. ඒ අතරේ අද පත්තරේ දාලා තියෙනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වහලේකම් දයාසිරි චන්ද්‍රිකාගේ හැසිරීම් රටාව, චන්ද්‍රිකාගේ ක්‍රියාකලාපයේ දයාසිරි දැඩි විවේචනයට ලක් කරමින් ඉන්නවා. ඔව්, මෙන්න මෙහෙම සඳහන් කිරීමක් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානයේ පෙනී සිටින්නේ රනිල් නැවත අගමැති කරවීමටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර කියන්නේ ඉන්දික හේවා විතරණ වර්තා කිරීම කළා තියෙන. එතකොට ඔහු එම කියද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මෙන්න මෙහෙම සඳහන් කිරීමක් කරන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සම්මේලනයේට සෙනග ගේන්නේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයන් කියලයි මේකේ වැඩිදුරටත් දාලා තියෙන්නේ. කොහොමද ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ජ්‍යෙෂ්ඨයෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර කියනවා මේ සුරැකීමේ සම්මේලනයේට සෙනග ගේන්නේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයන් කියලා. ඒක එහෙමම නම් කොහොමද මේගොල්ලෝ අරගෙන යන තැන? එතකොට මෙතන දානවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානයේ පෙනී සිටින්නේ රනිල් නැවත අගමැති කරවීමටයි දයාසිරි ජයසේකරයි එහෙම සඳහන් කිරීම කළා තියෙන්නේ. එතකොට ඊළඟ සටහනට අපි අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක ධුරේනුත් චන්ද්‍රිකා ඉවතට යෝජනාව අද මධ්‍යම කාරක සභාවට අජන්ත කුමාර අගලකඩ ප්‍රශ්නාර්ථයකුත් එක්ක දාලා තියෙනවා. සිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයෙන් ඉවත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. අන්තිමට අනුශාසක ධුරයක් නැතුවේද? අද රැට තමයි ඉගෙන කියන්න තියෙන්නේ. ඊයේ දවස් පුරාවටම මේ කතාබහ ඇති වුණු ආකාරය අපි දැන් බලමු.
හැමදාම රනිල් වික්‍රමසිංහ මහත්තයා තනතුරු දෙකක් තියන් හිටියා 94 ඉඳලා. එක්කෝ අගමැති පක්ෂ නායක, එක්කෝ විපක්ෂ නායක පක්ෂ නායක. නොවැම්බර් මාසේ 16 වෙනිදා පෙරදුර ගමන් සයිත් ප්‍රේමදාස මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ආයි විපක්ෂ නායක පක්ෂ නායක. දෙන්නෙම නැහැ. දැන් මේ ඊයේ පෙරේදා විපක්ෂ නායකට කියලා අලුතෙන් වාහන ගෙනාවා. මිනිස්සු ඔක්කොම කෑ ගැව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට වාහන අරන් දෙන්න හදනවා. නෑ. ඒ රනිල් වික්‍රමසිංහට වාහන ගත්තේ. තව අවුරුදු පහක් ඉඳෙපෙයි විපක්ෂ නායක කාර්යාලයේ තලුත් වැඩියා කරනවා. දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනේ 1987 මේ පක්ෂ ගැඩුව දෙකට. දැන් ඒකමද ප්‍රේමදාස වරංගිල්ල ජනාධිපති කරන්න හද. මොකද මේ ප්‍රශ්නේ? මේක ඇවිල්ලා ඇගේ වෛර. කාන්තාවන්ගේ වෛරයට පාත්‍ර වෙන්න එපා කියන්නේ ඔන්න ඕකයි. දැන් මේ එකක් අටවගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සම්විධානය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකින්න අපි ඉන්නවා. මොකද අපි මේක විකුණලා නැහැ කාටවත්. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ අය ප්‍රචාරය කරනවා අපි ආසනවලත් යනවා ජනාධිපතිතුමා හෙට ප්‍රකාශයක් කරන්න ඉන්නවා. එතුමා කිසිම ප්‍රකාශයක් මීට අදාළව කරන්න දෙයක් නැහැ. එතුමාගේ ආශිර්වාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන. එතුමාගේ මග පෙන්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නේ. එතුමාගේ නම විවිධ ආකාරයෙන් මේ විවිධ කණ්ඩායම් යොදා ගන්න හදනවා. කිසිම සම්බන්ධයක් නැහැ ජනාධිපතිතුමාට. අපිට ඉතිහාසය ගැන කතා කරනකොට ඉතිහාසයේ ඉන්නවා වර්ග දෙකක්. එකක් තමයි ඉතිහාසයේ කුණුබක්කියට වැටෙන මිනිස්සු. සමහර අය ඉන්නවා ඉතිහාසයේ කුණුබක්කියට පණින මිනිස්සු. මම දකින්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අපේ පක්ෂයේ පක්ෂයට බොහෝ දේවල් කළා. මේ සියල්ල ඒ ඉතිහාසයේ පක්ෂයට ආදරේ නම් ඕවා කරන්නේ නැහැනේ. අපි මේ මොහොතේ සියලුම අපේ පක්ෂයේ විනය කඩ කරන, පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කරන, පක්ෂයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව යන සියලුම දෙනාට, ඒකත් නායක නායිකාවන් තරාතිරම බලන්නේ නැතුව අපි පියවර ගැනීමට කටයුතු කරනවා. හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානයක් බිහි කරගෙන අපේ පාක්ෂිකයන්ට ලියුම් එවලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න එකතු වෙන්න කියලා සුගද්දාස ක්‍රීඩාංගණයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා වෙන අන්දම සම්මුතියකට පැමිණීමෙන් අනුතුරුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව නිල තීරණේ අරගෙන ගෝතාභය රාජපක්ෂ අපේක්ෂකතුමාට සහයෝගය ලබා දෙන්න දැන් අපි ඉදිරිපත් වෙලා තියෙනවා. අපි තීරණයක් ගන්න සූදානමින් ඉන්නවා. පක්ෂයක් හැටියට අපි ගත්තේ ප්‍රතිපත්තිමය තීරණයට පටහැනිව ඍජුව හෝ වක්‍රාකාරයෙන් කටයුතු කරන අය පිළිබඳ විනයානුකූල පියවරක් ගන්න. එකම හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද මේ පිළිබඳව කතා කරලා කියපු කතාවක් උපුටා ගන්නවා මෞබිමි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකින්න බව කියන චන්ද්‍රිකා තමයි පක්ෂයේ කඩාගෙන ගියේ. මම සභාපතිව සිටි කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය කියලා ඔව් කරපු සදාන් කිරීමයි මේ උපුටා ගන්න. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කතාව විරාමයක් කරගෙන. ඊළඟ සටහන් ටික ලක්කාදීප ප්‍රධාන පිටුවේ තියෙන වෙන කතාවකින් ආරම්භ කරනවා. බාලවයස් දියණිය යොදාගෙන මොරටුවේ පවුලක් හොරනෝට්ටු ජාවාරමක සිටනාමලුවේ අනීෂාසා තංගල්ලේ ආරියදාසලියන් 500 හොරනෝට්ටු 21 දෙනෙක් සමග 5 දෙනා මත්දඬුවට එකම පවුලේ 5 දෙනෙකු බාලවයස්කාර දියණිය යොදාගෙන දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ හොරනෝට්ටු ජාවාරමක් අනාවරණය කර ගැනීමට බෙලියත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පෙරේදා සමත් වුණා කියලායි මේකේ දාලා තියෙන්නේ. පොඩි දරුවන්ව සමහරු විවිධ ජාවාරම් වලට විවිධ වැරදි කටයුතු වලට යොදා ගැනීම නතර කිරීමේ අවශ්‍යතාව ඉතාම තදබලයි මේ කුඩා දරුවන්ව නේද? ඒ අතරේ නැවත වතාවක් අපි ජනාධිපතිවරණ කතාවලට යමු. අද ලංකාදීප ප්‍රධාන ශිෂ්‍යපාඨය මේ කතාව වරින් වර පහුගිය දවස් ටිකේ මාව නැවත වතාවක් මැකෝ කියලා තේනවා. ජනාධිපතිවරණයේ මුක්කු ගහන අපේක්ෂකයෝ 13 දෙනෙක් කැලුම් බණ්ඩාරා එළියන් ඩේලි මිර ඇසුරෙන් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියනවා. පහුගිය දවස්වල එක කතාව ගියා. නැවත වතාවක් පත්තරයක් ප්‍රධාන ශිෂ්‍යපාඨයට උපුටාගෙන තිබෙනවා. ඒ අතරේ ජනාධිපතිවරයා ඊයේ දවසේදී මා කොමසාරිස්වරයෙකුට සහ විදේශීය තානාපතිවරුන් දෙදෙනෙකුට අක්තපත්‍ර පිරිනැමීම සඳහා පැවති උත්සවයේදී කරපු ප්‍රකාශයක් මේ තියෙන්නේ. ජනාධිපතිවරණ ඡන්ද සටන සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් කියලායි ඔහු සඳහන් කිරීම කළා තියෙන්නේ. ඒ අතරේ අපි දැන් අවධානය යොමු කරගන්නවා තවත් කතා කීපයකට. දෙමළ ජාතික සන්ධානයේ සූදානමක් පිළිබඳව සමා වෙන දෙමළ ජාතික ජනතා පෙරමුණේ සූදානමක් පිළිබඳව වාර්තාවක් අද දාලා තියෙනවා මෞබිම් පත්තරේ. දෙමළ ජාතික ජනතා පෙරමුණ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමේ සූදානම.
වවුනියාවේ රසාදී දාලා තියෙන්නේ ප්‍රභාකරන්ගේ උපන්දිනයට සමගාමීව නොවැම්බර් 27 වෙනිදාට ඊදී තිබෙන LTTE මහවිරු දිනයේ සැබරීම සඳහා සූදානමක් පිළිබඳවයි අද මෞබිම් පත්‍රයේ මේ වාර්තා කරලා තියෙන්නේ. එම කතාවක් ඒ දාලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ කතාවකට අපි අවධානය යොමු කරනවා ඡන්දේ ආරක්ෂාවට සූක්ෂම කැමරා පද්ධතිය. වාර්තාව ගේන්නේ බිගුන් මේනක. ජනාධිපතිවරණයක ආරක්ෂක රාජකාරිවලට ප්‍රථම වරට අති නවීන ශුද්ධ කැමරා භාවිතා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මෙවර කටයුතු කරන්නේ යයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කිරීමක් කර තිබෙන පුවතක් ඒ වාර්තා කළා තියෙන්නේ. මේ අතරේ පාසල් දරුවන්ට මතක් කරන්නේ 16 වෙනිදා ජනාධිපතිවරණයට පෙර දවස 15 වෙනිදා සිකුරාදා දවසක් පාසල් වහලා තියෙනවා. 15 වෙනිදා පාසල් නිවාඩුයි. ලබන 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් ලබන 15 වෙනිදා සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඔබ දන්නව රටේ ආර්ථික තත්ත්වය කොහොමද කියලා. මේ කාර්තුව 1.6ට අපේ ආර්ථික වර්ධන වේගය බැස්සා. කොයි තැනකටද රට ඇවිත් තියෙන්නේ කියන කතාව ඒ තුළින් පැහැදිලි. එතකොට කලාපය පිළිබඳව ගත්තම ඇෆ්ගනිස්තානයත් එක්ක ළඟ ළඟ යන තැනට අපි පහළටම වැටුණා. බංගලාදේශයේ උඩම ඉඳද්දී අපි ඩොටේ ගිය කතාව පෞගිය දාස්වල ආව. කොයි තරම්නම් කණගාටුදායකද අපේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව කතා කරද්දී ඉන්න තැන කොතනටද කොහොම රටක්ද? එතකොට අද දානවා මහ බැංකුව අධිපති කියපු කතාවක්. මෙන්න මෙහෙමයි ඔහු කියන්නේ. ග්‍රීසියෙමින් අර්බුදයකට පත්වීමේ අවදානමක්. ඩේලි මිර පුවත්පත් ඇසුරෙන් සිංහලට සකස් කරලා තියෙන මේ සටහන හර්ෂණ තුෂාර ග්‍රීසියෙමින් අර්බුදයකට පත්වීමේ අවදානමක් කියලයි මේ වර්තාවේ දාලා තියෙන්නේ. ඔන්න තත්ත්වය ගෙනල්ලත් අතෑරලා තියෙන තැනක් රටක් ආර්ථික වර්ධන වේගයේ කියන කාරණාවත් එක්ක. හොඳයි, අපි තවත් දේවල් කතා කරමු, විරාමයක් අරගෙන. අපි දේශපාලන ධාරාවේ කතා කීපයකට යමු. අද දිවයින ප්‍රධාන පිටුවේ තියෙන සටහනක් මේ. සමරිසි ප්‍රජාවේ සහය ජයිප සන්ධානයට ඉෆාම් නිසාම් ලියන්. මිලියන 2ක් පමණ වන සමරිසි ප්‍රජාව මෙවර ජනාධිපතිවරණයේදී ජයිපේ සහය දෙන සන්ධානයට සහාය පළ කරන බව එම ප්‍රජාවේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයෙකු වන ෂර්මන් ද රෝස් දිවයිනට සදාන් කළා කියලයි දිවයින ප්‍රධාන පිටුව මේ වාර්තාව අරගෙන එන්නේ. ඒ සමරිසි ප්‍රජාවේ සහයක් පිළිබඳව කාරණාවක් පත්තරයක් ප්‍රධාන පිටුවේ පළ කරා. ඒ අතරේ ජයිපේ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා මාධ්‍ය හමුවක දැක්වූ අදහස පුටා ගන්නවා අද ලංකාදීප පත්තරේ. තරුණ තරුණියන්ගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙනෝ ගමේ ජනතාව ගමේම තබමින් ගම හා නගරය සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගනවා කියලයි අඬු කුමාර සඳහන් කරන්නේ හස්තරංගගේ වාර්තාවක් ඒ. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ළඟට ලඟාවෙමු. අද ලංකාදීපෙන් උපුටා ගන්නවා ඔහු මවණැල්ලේදී කියපු කතාවක්. අංජුල මහේක ඇතුළු පිරිසක් වාර්තා කරන්නේ තම නීති රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ මට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැහැ ජනපති අපේක්ෂක සජිත් මාවණැල්ලේදී කියන. මේ වගේ ප්‍රකාශ අතරතුරදී තමයි අර එක පාටම තකහණිය කැබිනට් එකට MCC ගිවිසුමක් ආවේ. MCC ගිවිසුම එනකොට කැබිනට් එකේදී එතකොට විරෝධය පළ කිරීම සිදුනාත් අන්න ඒක තමයි ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. ඒකක් හොඳ අපි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ වේදිකාව පැත්තට යන්නට අවශ්‍යයි. අපි දැක්කා අජිත් පී පෙරේරා සඳහන් කිරීමක් කරනවා තමන්ගේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිළිබඳව. ඒ වගේම අපි දැක්කා නැවත වතාවක් සරත් පොන්සේකා කියනවා හතරකොණේ එල්ලීමක් ගැන කතන්දරයක්. ඒ වගේම අර හාමුදුරුවන් වහන්සේ නැවත වතාවක් ජාපාලදීම පිළිබඳව කතාවක් කරන්නට ගත්තා 15 වෙනිදා රාත්‍රී. අපි බලමු වාර්තාව. ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බන්නාරගම බස්නාවතුම්පල භූමියේදී පැවැත්වුණා.
මේ ආණ්ඩුව ඇතුලේ අපිට වඩා ජ්‍යෙෂ්ඨයි කියපු අය තමන්ගේ වගකීම් පැහැර හැරපු නිසා අපිට මේ මැතිවරණ ව්‍යාපාරයේ යම් ආකාරයක අභියෝගමත් ආකාරයකට පටන් ගන්න සිද්ධ වුණා. අපේ නායකයෝ මීට වඩා කෙලින් හිටියා නම් අපේ නායකයෝ වෙච්ච පොරොන්දු එදා ඉෂ්ට කරා නම් මෙච්චර කටක් කන්න වෙන්නේ නැහැ. අද මේ ඡන්දෙ ඉල්ලන අයත් ඒගොල්ලන්ගේ සහායකොත් වැඩි දෙනෙක් එහෙනම් අද හිරගෙවල් වලයි. මේ රටේ අපි හැමෝම කතා කරන ඩිජිටල් විප්ලවයේ ක්‍රියාත්මක කිරීමට හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අපි ජාත්‍යන්තර තලයේ තාක්ෂණ විද්‍යාල ඉදි කරලා ඒ වගේම තොරතුරු තාක්ෂණ උද්‍යාන ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ආරම්භ කරලා තාක්ෂණ විද්‍යාලෙන් සමත්වන යොවුන් පරපුරට ඩිජිටල් ශාස්ත්‍රයේ ව්‍යාපාර ආරම්භ කරන්නට මූලික ප්‍රාග්ධනය රජයේ මැදිහත් වීමෙන් ලබා දෙනකොට ඔබතුමන්ලට සතුට වෙන්න පුළුවන්. සමහරෙක් හිතනවා ඉවක් බවක් නැතුව පොරොන්දු දෙනවයි කියලා. හැම කාරණාවටම හැම පොරොන්දුවටම විද්‍යාත්මක පදනමක් තිබෙනවා. මිත්‍රවරුනි, හොඳට මතක තියාගන්න, මේ තීන්දුව අන්ධකාරයත් ආලෝකයත් අතර තීන්දුවක්. එක ඇඹති කඹටයි මම මගේ දැනට අත්සන දීලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න, කවුරු මොන සිහින දැක්කත් අවසානයේ ජනාධිපතිවරයා කැබිනට්ටුව පත් කරන්නේ මගේ අත්සන තියෙන්න ඕන. මම තමුන්නාසලට කියනවා, රට මං ගොල්ල කාපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගේ අත්සන නම් තබන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ කියනවා. ඕන ඕන කට්ටියට තොප්පිය දාගන්න පුළුවන් මට කරන්න දෙයක් නැහැ. මේ අතර මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රදේශයේදීද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පැවැත්තුණා. 2015 ජනවාරියට කරකවල ඇතහැරියාම ගිහිල්ලා වැටුණා මැද මුලනේ ජනේල් එලිලා. දැන් මේ පාර ආපහු සහෝදර සමාගම කරකවල අතාරින්න වෙනවා. මැද මුලනේ හතර කොනේ ගිහිල්ලා ඉල්ලෙන්. ඒක තමයි අපිට බාර වෙලා තියෙන වගකීම මේ වෙලාවේ. අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ජනමාධ්‍ය ගැන නම් කියන්නට වටිනවා. අපි ජනමාධ්‍යයට බය නැහැ. මතක තියාගන්න ඕනේ මාධ්‍යර නිදහස දුන්නේ කවුද? මේවට නීති පද්ධති ක්‍රියාත්මක කරන්න ඕනේ. ඕනවට වැඩියෙන් නිදහස දීපු එක තමයි එක්සත් ජාතික පක්ෂයට තට්ටු උනේ. දැන් අපේ ආණ්ඩුවක් තිබුණානේ මේක නෑ වගේ තමයි තිබුණේ. මෙන් අපේ ලොක්කරණි මොකක් හරි කිව්වා හුක් ගන්නවා. කකුල් දෙක හොලෝ හොලෝ ඉන්නවා. අපි සියලු දෙනාම මේ 16 වෙනිදා යුතුයකමක් තියනවා කරන්න. හැබැයි 15 වෙනිදා රැයට බොන්න එපා. ඒ කියන්න බෑ නැද්ද? දැන් ඔක් කිව්වම ආයිදායි. අපි 16 වෙනිදා කල්පනාවෙන් ඉඳලා අර ගෝටට ඡන්ද දෙන්නුන්ට ජාපාල ටිකක් දාලා පොළ වට්ටලා ඉවර වෙලා. දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා මේ වගේ ජනතා රැලිය කියලා ජනාධිපතිතුමේ පත් කරගත්තා. හැබැයි අපි බලාපොරොත්තු වූ ප්‍රතිඵලය අපිට ලැබුණේ නැහැ. අද අපි ගම්වල යනකොට කුණු බැනුම් අපිට ලැබෙන්නේ. මට බුද්ධියක් තියෙනවා, මට දැනුමක් තියෙනවා, දර්ශනයක් තියෙනවා, කොඳුනාරටියක් තියෙනවා, කසේරුකාවක් තියෙනවා. ඒ ඔක්කොටම වැඩිය ප්‍රේමදාස ජාන තියෙනවා රටේ ජනාධිපතිවරයා හැටියට. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති විශේෂ සංවර්ධන ඒකකයක් ස්ථාපනය කරනවා. රටේ තමම් පත් කරගත්ත ජනාධිපතිවරයාගෙන් 24 පැයක් තුල විසඳුමක් ලබා දෙන ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. කතා ගණනාවක් අපි ඇව්වා හමුදුරුව නැවත වතාවක් ජාපාල ලබා දීමක් පිළිබඳව කතාවක් සඳහන් කිරීමක් කරනවා. පුරවැසියෙක්ට කවුරුන් හෝ ශ්‍රී ලාංකිකයෙක්ට එවැනි දෙයක් ලබා දීම කියන කාරණාව ඔබ හිතන්න. ඒ අතරේ තවත් එක්කෙනෙක් වේදිකාවෙදි කියනවා ගමට යන්න බෑ කියන කතන්දරයක්, විරෝධතාවයක් පිළිබඳව කාරණාවක්. හොඳයි, ඒ අතරේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරනකොට ගෝඨාභය මෙහෙම කී. පාස්කු ප්‍රහාරයේ ටවුල් හැමදෙනාම අත්අඩංගුවටගෙන දැඩි දඬුවම් දෙනවා කියලයි ඔව් කියන්නේ සුජිත් තේවාජුලිගේ ලියන්. පෝට්ටු මැතිවරණ වේදිකාවට අපි යමු, උපුටා ගන්නවා සටහනක් ලංකාදීපෙන්. වර්තා කරන්නේ සුජිත් තේවාජුලිගේ ඇතුළු පිරිසක්. ගෝඨා කියනවා පිටරටින් රබර් බාලතේ ගෙන්වීම මුළුමනින්ම නතර කරනවා කියලා. විපක්ෂ නායක මහින්ද අහනවා ගෑස් ටිකවත් දෙන්න බැරි ආණ්ඩුවකට රස්සා දිය හැකිද කියලා. අපි යමු එම මැතිවරණ වේදිකාවට. මෙවර ජනාධිපතිවරණ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලි මාලාවේ එක් ජනරැලියක් බුලත් සිංහල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තේමා කරගනිමින්. මෙම රැලියට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීමත් සමග ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද රැලියට එක් වුණා. වෙනුවෙන් ජීවය දෙන්නට ජන හදවත් අතරේ
අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. මේ රජය කෘෂි කර්මාන්තය වෙනුවෙන් වැවිලි කර්මාන්තය වෙනුවෙන් කිසිම අවබෝධයක් නැතුව ව්‍යාකරම නිසා සෑම වැවිලි අංශයක්ම කඩා වැටිලා අපේ රටේ ගුණාත්මකභාවයෙන් වැඩි තේ වෙනුවට පිට රටින් ගුණාත්මකභාවයෙන් අඩු බාල තේ ගෙනල්ලා අපේ තේ සමග මිශ්‍ර කළා පිට රටට යැවීම නිසා අපේ තේ වලට තිබුණු වෙළඳ පොළ අපිට නැති වෙලා මේ පිට රටින් බාලතේ ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවත්තලා තේ වගා කරන්නට නැවත පියවුන්ට ආධාර දීලා ඒ වගේම තාක්ෂණය ගෙනල්ලා තේ වගාව ඉදිරියට ගෙන එන්නට ක්‍රියා කරනවා කියන එක මතක් කරන්නට ඕනේ. අපි නැවතත් අපේ රබර් වලට තිබෙන ආදායම වැඩි කරගන්නට ඒ පිට රටින් ගේන රබර් සම්පූර්ණයෙන්ම නවත්තර කරනවා. මගේ දූර කාලයේ තුලදී ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සියල්ලක්ම ඉටු කරනවායි කියන එක මම මේ අවස්ථාවේදී සාතික වෙනවා. දැන් මේ දවස්වල ගෑස් ඇතිනේ. කෑම වියන්නේ නැද්ද ගෑස් වලින්? ඇයි හොඳට දිනවනේ ගෑස්? ගෑස් නැහැ. දැන් මෙයාලා ලොකුවට කියනවා රස්ස දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් අලි දෙන්නම් කොටි දෙන්නම් ගෑස් ටික දෙන්න බෑ. මේක තමයි මේ ආණ්ඩුවේ බැරිකම. අපිට කිව්වා හොරා හොරා අර පික් පොට් කාර්යයක් පික් පොට් එක ගාලා කාර් බස් එකෙන් පැනලා දුවන්නේ අන්න හොරෙක් අන්න හොරෙක්. මේ ආණ්ඩුවත් අන්න හොරෙක් අන්න හොරෙක් කිය කිය ඉඳගෙන මහා බැංකුව මංකොල්ල කෑවා විතරක් නෙවෙයි ජනතාවගේ පොකට් එකටත් මංකොල්ල කෑවා පොකට් එකට. ඔබ 16 වෙනිදා පොට්ටුව ඉදිරියේ කතරේ ගහන්න. පෝට්ටුවට ජය වේවා. ගෝඨාභය මහතාට ජය වේවා. ඔබට ජය වේවා. විශ්වය පුරා විහිදී ගියා පුදු ජන ජය රාවේ. ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණ නාත්තණ්ඩිය ප්‍රදේශයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වීම සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් මගින් පැමිණියේ නාත්තණ්ඩිය ශ්‍රී රේවත ක්‍රීඩාංගණයටයි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීම සඳහා ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයට රැස්ව සිටියා. මගේ දෙමාපියන් ඉඳලා මම දෙන්න මගේ මහත්තයා ඉඳලා ඔක්කොම අපි දෙන්න සර්ට සර්බයි වෙන්න පාස සර් වෙනවා මම දැසරි අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා නාත්තණ්ඩිය මහජන ක්‍රීඩාංගණයේ පැවති රැලියට එක්ුණේ ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් මෙම රැලියට සහභාගී වුණා. මෙහිදී රැලියට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පාක්ෂිකයන්ගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. පැහැදිලි සැලසුම් සෑම දෙයකටම ඉදිරිපත් කළා තියෙනවා. මේ ප්‍රායෝගික සැලසුම් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වේවා, ආර්ථිකය දියුණු කිරීම වේවා, සංවර්ධනය දියුණු කිරීම වේවා. අද මේ පිළිබඳව අවබෝධයක් නැතුව වැඩ කරන්නේ නැති හින්දා තමයි මේ තත්ත්වය අද රටපත් වෙලා තිබෙන්නේ. නිසා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත කොටස මම මට දෙන වගකීම් 100%ක්ම ඉටු කළ පුද්ගලයා ආරක්ෂක ලේකම්වරයා වේවා, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් වේවා. මේ කාර්යය අද තමුන්නාංශලා මට බාර දෙන වගකීම මම 100%ක් ඉෂ්ට කරනවා කියන එක මම සනාථ කරනවා. සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාංශලාට ලැබ ලබා දෙනවායි කියන පොරොන්දුව ලබා දෙමින් මව්බිමට ජය වේවා, නාත්තගේ ජනතාවට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. එල්පීජේ ඡන්දය ආවා. ඒක අපි දින්න 157. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලබාගත් 14 අපි දෙකොල්ලෝ එක්කව කරාම 70% විද්‍යුනාගරට අපේ වැඩේ. අපේ ජයග්‍රහණය ස්ථිරයි කියන එක පැහැදිලිව ගණන් අනුව කියන්න පුළුවන්.
මේ කාලේ තමුන්නාසල බලන්න කවුද ඡන්ද දෙන්නේ? මේ ආයතන ගෑස් එක තියනවද දැන් තමුන්නාසල? මේ ගෑස් අප යන්න බැරි ආණ්ඩුවක් මේ කියන ඒවා අප යන්න පුළුවන් වෙයිද? බෑ. ගෑස් ටික දෙන්න බෑ. අර කඩු කරනවා මේ කඩු කරනවා අර පඩි වැඩි කරනවා මේ පඩි වැඩි කරනවා මේ ඔක්කොම බොරු. කම්කරුවන්ට 1500ක් දෙනවා. ඒක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නෑ. නිකන් අතේ වගේ කියනවා. වැඩ වැඩි කරනකොට අතේ ඉස්සුවා. මිනිත්තු ගියා අතේ ඉස්සුවා. දැන් කතා කරේ නෑ. අය වැයේදී අතේ ඉස්සුවා. කතා කරේ නෑ. හැබැයි දැන් එළිය ඇවිල්ලා අරගෙන අඩු කරනවා මේ කඩු කරනවා. ආදීය කරලා කණ්ණන් නෑ අපිට. දේශපාලන වේදිකාවන් පැත්තට අපි ගියා. දැන් අපි යමු රටින් එහාට විදේශ වාර්තා සොයාන මේ ලංකාදීපෙන් ලොවට. කතා කීපයක් තියෙනවා. අපි ආරම්භ කරමු දිල්ලියෙන්. අන්න අර කතාව තවදුරටත් නැගලා යනවා. දිල්ලිය විස දුමෙන් වැසේ ලක්ෂ ගණනාවක් පීඩාවට පත් ඇති සෙල්ලන්නේ වසර 2050 දී පෘථුවියේ ජල මට්ටම ඉහළ යනවා. මිලියන 300ක් අනතුරේ නිව්යෝක් වලින් ලැබෙන වසර 2050 වන විට මිලියන 300කට නිවහන වී ඇති වෙරළබඩ ප්‍රදේශ ගං අතුරින් යටවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ අනතුරු ඇඟවීමක් කළා තියෙන ඕන්න. ඊළඟ එක පොඩ්ඩක් අහන්නකො. ඔබට මතකද මිහායිල් ගොර්බචව්? ඔහු තමයි සෝවියට් සමූහ ආණ්ඩුවේ අවසාන නායකයා. මෙන්න ඔහු කියන කතාවක්. ලෝකයේ අනතුරේ මිහායිල් ගොර්බචව් අනතුරු අංගවයි කියලා දාලා තියෙන. ඇමරිකා එක්සත් ජනපදයක් රුසියාවත් අතර තිබෙන අර්බුදකාරී හා මතභේදාත්මක තත්ත්වය නිසා ලෝකයේ අවදානමකට පත් ඇතැයිද සුවිශාල විනාශයක් සිදු වුණු ඇතැයිද ඔහු කරපු සදාන් කිරීමක් ගැනයි මේ වාර්තාව දාලා තියෙන. එහෙම කතාවක් මේ තියෙන. භයංකාර කතාවක්නේ. මිහායිල් ගොර්බචව් අනතුරු අංගවීමක් කරනවා. ඇමරිකාවයි රුසියාව අතර තිබෙන අර්බුදකාරී මතභේදාත්මක තත්ත්වය නිසා ලෝකයේ අවදානමකට පත්ව තිබෙනවා කිය. ක්‍රීඩා වාර්තාවකට යන්න සූදානම් වෙන්නේ හතුරුසිංහගේ කතාව. ඕගොල්ලෝ දන්නවා කොයි විදිහටද ලේවුනේ කියලා. එමනම් කවුද දැන් ප්‍රධාන පුහුණුකරු වෙන්නේ? මෙන්න එන්න බලන් ඉන්නවා කියලා මව්බිමට වාර්තා වෙනවලු. ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තන්තර 20 වෙනිදාට පෙර රාම් ප්‍රකාශ් යටතට ඉහළ කාර්ය සාධක තන්තර ජෙරොම්ට කියලායි මේකේ දාන්නේ. මේ විරාමයක්. මේ කාටුන් පෙළේ ආරම්භයයි. ආරම්භ කරන්නේ ලංකාදීපෙන් සුජීවගේ විගඩම් කවිය. මහින්ද මොකද්ද බලන්න අත දිග ඇරලා පෙන්වන්නේ? සැපකින් තියන්නට නුඹලා දුකින් තොර, මග බල බලා ඉන්නෙමි හැඟුමකින් බර. කවුරුත් දන්න පරසිදු ශ්‍රී ලංකපුර, ඇරලා තිබෙනවා තවමත් සැලුන් දොර. සැලුන් දොර පෙන්වන්නේ තවමත් ඇරලා තියෙනවා කියලා. එතකොට තලන්ගේ අනේද කියන්නේ කවියට අපි යනවා ලංකාදීපයට. මහා බැංකුව බිඳපු මුළු රට කළ පාළු, පල්හොරු රැළට කෑ ජනතාවගේ මාළු, ඒවා ගෙවන්නට දෙමසක් දෙනවාලු, මේකල් දීම පෙර තිබු කමටද යාලු. කටද මාස දෙකක්වත් දෙන්නේ කියලා වගේ අහන්නේ. අර පළවෙනි පද පෙළේ දෙක මම බැලුවේ මගේ අම්මේ. මහා බැංකුව බිඳපු මුළු රට කළ පාළු, පල්හොරු රැළට කෑ ජනතාවගේ මාළු. තදටම දීලා තියෙනවා බරටම. තිලකගේ තුන්මංසල කවිය මෙන්න. චන්ද්‍රිකා ගැන කතාබහක් වගේ මේ ආරම්භ කරන්නේ. නමගිය නායිකාවක වුණු එකල රටේ පෙන්නා නැනතරම හැන්දක තිබෙන මිටේ, ලොකු නෝනා යන විට හංසයෙකු පිටේ, සිය පිරිවර ඇයට බැට දෙති 60ට 60. හංසයාගේ පිටේ නගින්නට යනකොට බැට දෙනවා 60ට 60. හැඳි මිටේ නුවණ පෙන්නලා කියලායි කවිය තියෙන්නේ. හොඳේ. එතකොට බලන්න එදාසා අද මොකද්ද වෙන්නේ කියලා. මව් මේ සමන්ජලියන ආරච්චිගේ කාටුන් එක දැන්. චන්ද්‍රිකා වගේ කෙනෙක්ව මේ සංකේතවත් කරන්නේ. අර බලන්න එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහා වෘක්ෂය තමන්ට සෙවන සදනවා. අර බේරලා හිටියා ඒ වැස්ස අවස්ථාවේදී. හැබැයි දැන් වැස්ස පායපු අවස්ථාවේ අද මොකද කරන්නේ? ඒ ගහම ඇය විසින් කපා දාන්නට දරන ප්‍රයත්නයයි මේ පෙන්නුම් කළ දෙන්නේ. සෙවන දුන් ගහ
කපා දැමීමේ සංකේතයක් කාටුන් එකේ කොහොමද ඒක මෞබිම MD වීරරත්නගේ කාටුන් එක මෙන් බැතිවර්ණ කොමිසම මැකෝ යනවා කඩුවත් අරගෙන හැබැයි මොකද වෙන්නේ කොමිසම පැත්තෙන්ම කෝඩ් දාපු අතකින් කකුලෙනුයි කමිසනුයි මැකෝ වාදින ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ ඇතුලෙන්ම කවුරු හරි කෙනෙක් ලංකාදීපේ දාසගේ කාටුන් එක මෙන් මේ මොකද මේ රැවුලේ කොණ්ඩේ කවුද කූඩු තනපු අවස්ථාවක් පෙන්눔 කරන්නේ කවුද කූඩු තනලා තියෙන්නේ දැක්කද කවුද කියලා මැකෝ ගෙනේද කොණ්ඩේ රැවුලේ එමයි ඒ කාටුන් එකේ තියෙන්නේ ඊළඟට දිවයිනේ චමුත් පත්මශ්‍රීගේ ශ්‍රී සමය වහින කොටලුනේ වඳුරන්ටත් ගෙවල් හදන්න මතක් වෙන්නේ නෝනා එහෙම කියද්දි මහත්තයාත් ඒ කෝප්පෙත් අරගන්න ගමන් කියනවා හරියට ඡන්ද කාලේදී අපේක්ෂකයන්ට අපිව මතක් වෙනවා වගේ දහාමිනේ ඡන්ද කාලේදී අමතක වෙච්ච ඔක්කොම මතක් වෙනවා අවුරුදු ගාණක් තිස්සේ කරන්න බැරි වෙච්ච දේවල් කරනවා කියලා වේදිකාවල කියනවා ආ ඒවා කොහොමද තියෙනවද ඉන්න අවුරුදු ගාණෙම කරන්න බැරි වෙච්ච ඒවා කරනවා කියලා වේදිකාවල ඇහෙනකොට ඊළඟට දිවයිනේ උදේ විමලසිරිගේ පුරසාරා රට වෙනුවෙන් ණය ගන්න අපි නම් කිසිම වෙලාවක පස්ස ගැව්වේ නෑ පුරාන් දේශපාලකයා කියන්නේ. එතකොට පුරවැසියා කියනවා ඒක තමා මොකට පස්ස ගහනවද? ගෙවන්න අපි ඉන්නවනේ. ගෙවන්න ජනතාව ඉන්නවනේ. හැබැයිටම කෝ ගෑස් මේ දිවයිනේ තරස්ෙන්ගේ බෙම්පි ආකාට උන් එක. චාලි අයියා බලාගෙන ඉන්නවා ගෑස් නැතුව ගෑස් සිලින්ඩරෙත් පාරේ තියාගෙන. දේශපාලකෙක් කියනවා ඒ දේශපාලකතුමා හරි වැඩේනේ ගෑස් නෑ. එහෙම කියද්දි හැරලා දේශපාලකතුමා කියනවා ගෑස් නැත්තං ඉතින් ඉස්සර වගේ දරවලින් උයාපල්ලකෝ. ඔන්න කතාව කෝ ගෑස් දවස් කීයක් තිස්සේ දුක් විඳිනවද? ආ මාර ඉන්න ඊතර රටනේ. ඊළඟට අපි යනවා මෞබිමට MD වීරරත්නගේ මාර්සිපාල කාටුන් එකට. ටිල්වින් කියනවා MCC රටට වාසි නම් හොර රහසේ අත්සන් කරන්නේ ඇයි කියලා. අම්මා එහෙම කිව්වම පොඩි එකා මාර්සිපාල කියපි මෙයාලා එහෙම තමයි සංවර්ධනය කරන්නේ කාටවත් පේන්න නැතුව හොරෙන්නේ. සංවර්ධනයත් කරන්නේ හොරෙන්ලු. ඒ වගේම ගිවිසුම් ගහන්නේ හොරෙන් කියන කතාවක් පොඩි එකා මතක් කරලා දෙනවා. මේ ප්‍රියන්ති පෙරරාගේ ඩොක් ටොක් මිලේනියම් ගිවිසුම නැගල යනවා. එහෙම එක්කෙනෙක් කියද්දි අනිත් එක්කෙනා කියනවා ඒ වුණාට ඒක අත්සන් කරන්න හදන අයගේ ඡන්ද පදනම බැහැගෙන බැහැගෙන යනවා කියලා. ඕම් කතාව MCC ගිවිසුම රටට අහිත කරයි කියලා දැඩි ලෙස චෝදනා එල්ලෙද්දි තමයි කැබිනට් අනුමැතිය අරගත්තේ. මේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය ඒ TNA කතාවට යන්නයි සූදානම්. කාලේ ඇති තරම් අරගෙන තොදොල් කොට ඇවිදින් හංසයා ඉන්නා කැදැල්ලට TNA සහය දෙන විට සජිත්ට අත්පුඩි ගැව්වා චම්පික නැවුම් පිට චම්පිකල අත්පුඩි ගානවලු නැවුම් පිට කොහොමද TNA සහය දක්වනකොට කාලේ මවන වෙනසක් අර බලන්න අර බුලක් පේලි දෙක කාලේ ඇති තරම් අරගෙන තොදොල් කොට ඇවිදින් හංසයා ඉන්න කැදැල්ලට තොදොල් කරලා කාලේ අරගෙන ආවේ කැරකිලා කැරකිලා ඇවිල්ලා නතර වෙච්ච තැන ආ මෙන්න සූදානම අවන්තාට ගලගේ කාටුන් එක අද පත්තරේ ඕම් බලන්න යෝජනා 13 ආ ඒකත් දාගෙන ඇඟේ ගෑවෙන්නේ නැතිවෙන්න කෑම කණ්ඩ සම්බන්ධන් දරන ප්‍රයත්නයයි මේ පෙන්눔 කරන්නේ බකන් එලාගෙන ඉන්නේ සජිත් වගේ එක්කෙනෙක් නේද ආ ගෑවෙන්නේ නැතුව කෑම ටික කන්න සූදානම වගේ ඔන්න තත්ත්වේ මෙන්න ලංකාදීපයේ 30 හේවාවිස්සගේ හිනාවැස්ස සම්බන්ධන් වගේ කෙනෙක් සංකේතවත් කරලා තියෙන්නේ අලියාගේ පස්සෙන් ඇවිල්ලා අලියා වල්ගේ උස්සනවා මෙන්න වරප්‍රසාද කියනෙව්වා අලියාගේ පස්ස පැත්තෙන් වැටෙනවා අඩේ අප්පා නල්ල නේරම් හොඳම වෙලාව කියලා වරප්‍රසාද ටික දැහගන්න අවස්ථාවයි පෙන්눔 කරන්න. පක්ෂ තුනක් දැන් ආවා TNA එකේ අනිත් දෙක කොයි වෙලාවෙද එන්නේ කියලා බලාගෙන ඉන්න අපි සබු ගන්නවා.